අටමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. වෙනුවෙන් දියුණු රටක් තේමා කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූරාපේක්ෂක නාමල් රාජපක්ෂ අද සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළිදැක්වීම සිදු කළා. එය නම් කර තිබුණේ නාමල් දැක්ම ලෙසයි. ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරණ වැඩපිළිවෙල ලෙස හඳුනා දී ඇති මෙම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල 2025 වසරේ සිට 2035 වසර දක්වා දස අවුරුදු වැඩපිළිවෙලකින් යුක්තයි. ඊළඟ වසර 10 ඇතුළත අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයේ දෙගුණයක් බවට පත් කළ යුතුයි. ඒ බිලියන 80ක් 85ක් වෙච්ච ආර්ථිකය බිලියන 180කට වැඩි ආර්ථිකයක් දක්වා පරිවර්තනය කිරීමේ වගකීම අපි බාර ගන්නවා කියන එක අපි ඔබතුමන් අහසට මතක් කරනවා. අපි පිහිටවන ආණ්ඩුවක් තුලින් පළමු මාස 6 ඇතුළත අපි හඳුන්වා දීපු ඩිජිටල් ID කාඩ් පත හරහා මේ රටේ සමස්ත රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරා රැගෙන යන ජනතා සේවාවන් ඩිජිටල්කරණයට පරිවර්තනය කිරීමේ වගකීම අපි බාර ගන්නවා. ජාතික හැඳුනුම් පත ඩිජිටල්කරණය තුලින් ටැක්ස් නෙට් එක වැඩි කර ගැනීමට අපට මධ්‍යකාලීනව හැකියාව ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් අපි අනුගමනය කළ යුතුයි. වක්‍රබදු වෙනුවට ඍජුබදු ප්‍රතිපත්තියකට අපි හැකිතාක් දුරට පරිවර්තනය කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ඉදිරි මාස කීපය තුළ අපි ක්‍රියාත්මක කරනවා කියන එක ඔබතුමන් ආශිරවාද මතක් කරනවා. ඒ වගේම තමයි අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තරගකාරී ලංසු ක්‍රමයකට පරිවර්තනය කිරීම තුළිනුත් රටේ බැංකු පද්ධතියෙන් පිටත තියෙන ආර්ථිකය බැංකු පද්ධතිය තුළට පරිවර්තනය කිරීම තුළින් එහෙම නැත්නම් ග්‍රේ ඉකොනොමික වයිට් ඉකොනොමියකට පරිවර්තනය කිරීම තුළින් මම විශ්වාස කරනවා මේ රටේ වංචාව හා දූෂණය කියන සටන් පාඩේ අපිට අවම කරන්න පුළුවන්. වසර 3ක් ඇතුළත වංචාව හා දූෂණය කියන සටන් පාඩේ මැතිවරණ වේදිකාවෙන් අතුගාලා දාන්න අපි කටයුතු කරනවා කියන එක ඔබ තමුන් ආසල් තමත් වගකීමකින් මම ප්‍රකාශ කරනවා. කොළඹ වරාය නගරයේ කේන්ද්‍ර කරගත් රට පුරා ඉදිවෙන නියමිත තාක්ෂණ ගම්මාන නෙළුම් කුල්ල පදනම් කරගෙන නිර්මාණය වෙන නවීන නූතන ලෝකයේ තාක්ෂණ විප්ලවයත් සම අපට ඊළඟ අවුරුදු 10 ඇතුළත ඍජු සහ වක්‍ර රැකියා ලක්ෂ 20ක් අපේ මාතෘභූමිය තුළ නිර්මාණය කිරීමට අපි කටයුතු කරනවායි කියන එකත් අපි ඔබ තමුන් ආසිරලට මතක් කරනවා. අපේ රටේ වන්තුර පොළවල් වරාය කේන්ද්‍ර කරගත් මගී පරියන්තයන් අවම වශයෙන් ඊළඟ අවුරුදු 15 ඇතුළත මගීන් මිලියන 80කට සේවා සපයන මධ්‍යස්ථානයක් බවට මේ මාතෘභූමිය අපි පරිවර්තනය කරනවා. අපි පිළිදෙන ආණ්ඩුවක් තුල අපේ රටේ බලශක්ති සුරක්ෂිතභාවය අපි ආරක්ෂා කරනව පමණක් නෙවෙයි බලශක්තිය අපනායනය කරන ආර්ථිකයක් බවට ඊළඟ අවුරුදු 10 ඇතුළත මේ මාතෘභූමිය පරිවර්තනය කරනවා කියන එක අපි ඔබ තමුන් ආසසට මතක් කරනවා. අපේ ප්‍රතිපත්තිය මේ මාතෘ භූමියේ වවන්න පුළුවන් හැම බිංගඟලක්ම අපි වගා කරනවා. අපි අනුගමනය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කුෂිකර්ම ප්‍රතිපත්තියයි කියන එකත් අපි ඔබ තමුන් ආසසට වගකීමකින් මතක් කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.